ආදරණීය දරුවෙන මෙ බල නවය ශ්‍රේණය වර්ෂ අවසාන ඇගීම අපි පටන්ගන්නවා පලාාත් නවයේ වර්ෂ අවසාන ඇගයිම් ප්‍රශ්්‍යපත සයාලමෝ උගොලතක කතා කරන්න මෙ දරුවෝත එක කතා කර. මෙ බලන්න බස්්නාහිර පළාත් අධ්‍යාපන දෙබාර්ධමේතු වර්ෂය අවසසාන ඇගම් එක W පදතිවෙස් ප ස්්‍රීය නවය විෂය ගනිතය පත්්‍රය එක සහ දෙක පලන් දෙන කොලස් දෙකීම තියෙනවා කාලය පෑ දෙකා මාරයි. සැලකය යුතු එක සිට විස්ස දෙක් ප්‍රශ්න සියලටම මෙම පත්‍රේම පිළිදුරු සපයන්න මේගෙමල ියන්න ඕේ. එක් ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් හිමවේ. එකකට දෙකයි ප්‍රශ්න විස්සයි තට හතලියයි ඉනට බලමු දෙ පත්ත්‍රයේදී කෝබද ලකුණු දෙන්න කියලා. ද මේ බොහම ලේසි ප්‍රශ්න හැබැයි මොල්ලු විශෂ්‍යය නිර්දේශයෙන්ම තුමිනි වාරයට ප්‍රශ්න දෙනු. එසාබට යුතුකවත්දිවා. සම්පූර්ණ නිර්දේශයම ආවනය කරලා තමයිකට අපි පිවිසෙන්න ඕනි. භාරතුනේම ප්‍රශ්න මේකට අපි ඇතුළත් කරන. අපි එහම බල හොද මෙතර තමයි මේ දෙලියන්න ඕන ම එක තේරුම් කරන්න ඕ නිසා දරුවනේ එක ප්‍රශ්නය වෙන වෙන මරන් කතා කරන්න බේහපතට. උගලපුලුව මම කරන්න් ඉස්සල මේ. නවත්ත මේ ප්‍රශ්නිකට උත්ර ලයාාග ඉට පසේ බලන්න පුළුවන් ලකුණුත් එක කෝඳ අපේ ලකුණු ප්‍රමාණය අපිට ලැබෙන කියලා එම් මෙන්න බස්න ර පලාතේ පලවෙනි ප්‍රශ්න පොදු පදය පොදුපදය මත කරගන්න ට එවැනි පදය දෙකයියෙන් රේන පහ දෙකයිෙන් ගැන මෙත දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීමෙන් අ එවලට අටදාන්න බලන්න මෙතන දෙකයි ගුණකිරී එන් කියන්නේ අටයි ර පට දෙවර කටගිය ද දස්සයි පහකි අඩු කරන්න එන අපිට ලැබෙනවා දසයෙන් පහග්‍යාම එකොලා අන්න දරුවනේ අටවරන පදය කිය දෙතකටේ එක හයි ඒන ගෝම දි ලකුණු දෙන්න දරුවනය බලන්වෙන්න අපි රදු පෑන ගත්ද මෙන්න මේ ආදේශය තීරවන එකක් දෙන එක තිබුණුත් එකක්ද ඉට පසේ වැරදුවොත් ඒ එක හම්බේන ඉටපසේ මෙන්න මේ උත්තරයට එකක් දෙනවා. තකොට ලකුණු දෙක ලැබෙන්නේ තමන්ට ඒ විදියට තමයි. හොඳ බලාගන්න දහවනි පද ඉල්ලුවො තෙන්වලට දහ ආදේශ. පළිනි පද ල්ලුවො එන්වලට එක ආදේ. ොකක්ද ඉල්ලන්නන්නේ අපේ කීවනි පදේද අපිට හොයන්න පුළුවන් අපි පාද දෙවැනි ගාන අන්න සංඝයා පාද එක බින්දුව එක බින්දුව දෙක බලන්න අප අපේ ගණකරාම ඇදුත් මෙතන මෙන්න මෙහෙම මේකෙ කුරු තියනවා මෙම තියන ක මේකුරකට දහන්න පුළුවන් එක ගණකයක් පමණයි එකක්. මේකෙ දාලනෑ මේක දාලතිය මේකෙ දාලතිය මේක අපි දන්නවා තින්නේ එකේවා මේ දෙකේ හතරවා අටේවා දැ දහයිපා දෙන්න එකේ දහයව සීයේව දහසයවා. මෙිත පන්න දෙකේවා එකත් දෙයි මෙතන කියද අටයි උත්රේ ද එමත් කරන්න පුල ඉටඩා හොඳයි මෙන්න මේ කූරේ තියන්නේ එකේයෝ දෙකේ පාදම් මේක දෙකෙන් ගුණ කරලා දෙකේයෝ මේක තියෙන්නේ හතරේයෝ මෙලේසි ක්‍රමයක් මම කියලා දෙෙන දෙකෙන් දෙකෙන් ගුණ වෙවී යනවා මේක තියෙන්න්නේ අටේෝ තර බලන් ලොකයකෙන් පටන්ගන්නවා අටේයෝ එක කටයි හතරේවා නෑ බිින්දුවයි දෙකේව එකක් දෙකයි එකේවනෑ තො මේක එකුතු කරන්න දහයයි පාදයත් ලපිලියන්ඩෝ දහය එතිකොට මේකේ හඳුනා ගැනීමට හඳුනා ගැනීමට හඳුනා ගැනීමට එකයි පතුපෑණෙන් එකයි. අවසාන උත්තරයට එකයි අන්න බලන් ඉතුට අපි දරුවන්ට දෙනවා ලකුණු කියදද දෙකක් දෙනවා ලකුණු දෙකක් දෙනවා මේකට එකයි මේකට එකයි දෙකයි. අන්න බලන්න අපි ලස්සනට රතු පැන ලකුණු දෙ දුන්න හොදයි හොඳයි ඒ අපි කතාගලයේ දෙවිනි ගාන සංක්‍යපාද සංක්‍යපාද දැමි කුරු හතරුවම පිරල තිබුණු න එතිකොට අටයි හතරයි දොලායි ත්‍රමි කියන පහළ පහල අටේ වයිකයි හතරේ වයකයි දෙකේවයිකයි එකේ ඉතරේ මන්දින් නොනේ නැහැ මංගේ තේරුම් කරන්ඩයි දරුවන්ට එක ඇඳ ලබින්. එකට අපි කියන්නේ ගණ කරාමුව දෙකේ පාද හරි අපි යම් තුන්වෙනි පසඩානය දැක්වෙන බද්ධ කෝඩ අන්න බද්ධ කෝණ යුගලයකට ලක්ෂණ කියත්තියන්න ඕනෙද තුනයි එකමකදද පොදු ශීර්ෂයක් තිබිය යුතුයි දෙක හරි පොදු පාදයක් තිබිය යුතුයි ඉළඟ වැදගත් මේක? පොදුපාදය දෙපස පීහිටයා තිබිය යුතුයි. ඔව පොදුශිර්ෂයක් තිබිය යුතුයි. පොදුපාදයක් තිබිය යුතුයි. පොදුපාදය දෙපස පිහිටා තිබිය යුතුයි. මේක බලන්න කෝන කීපයක්ද නවා අපේ අල්ලගන්නවා මෙන්න මේ බීධහා බලන්න පොදුශිර්ෂයක්තිී නො මෙන්න පොදුපාදයක් වී නොමේ පොදුපාදයක්ති මෙන්න පොදුපාදයද පස පිහිට ලතිනට මෙතන්ට හරි යන්න නෑ. ඒවන DBC තමයි එකක් DBC සහ ABCBC ආන්නල කෝන දෙක BCBC පොදුපාදය ශිර්ෂය තකොට BD ABC පොදුපාදයයි පොදුශිර්ෂය කවුද පොදුශීර්ෂය පදුපාදය පොට BBC දෙපස තමයි පිටට ලතින්. කරුණු තුනම මෙතන තියෙන්ඩු. කරුණු තුනම මෙතනතිෙන්ඩු හරි අනායිකයන් උත්තරේ. D B C. ඒ B එ අප දෙකම හරියට ලියලා තිනවනම් එකකට එක බැගින් අපි දරුවන්ට ලකුණු කියදද ලාකුණු දෙකක් දෙනවා හැබැයි දෙකම හරින ඇත්ත එකක් හරන එකක් දෙනු එමත් දෙනවා යමු හතරවෙෙනයට අන්න අන්න එක සය දෙ දශම පහ මුලු එකේ වර්ගය දෙක දශම පහ මුළුව එකේ වර්ග. උගල මේකට මොකදද කියන්නේ වර්ග දෙකකා අන්තරය ඔන්නන් වරහන් දෙකක් කරන්න පුළුව එක කොටු අරහන් වෙන්නත් පුළුවන් සුළු වරහන් වෙන්නත් පුළුවන් කැමති එකක් මුල එකේ රිනලියන්ට දනලියන්න යන්ත්‍රිකව එක පි පුරදු කල්ලතිී. මේක එකසි දෙකයි දශම පහා මේකත් ඒකම ලියන වර්ගය නැතුව එකසිය දෙකයි දශම පහ හරි ඒමයි ලියෙන් මේකේ දෙකයි දශම පහ දෙකයි දශම පහ හරි දැන් එකසිය දෙකයි දශම පහෙන් දෙකයි දශම පහ කඩු කරාව සීයක් එකතු කලාම එක සය පහක් වන. මං පල්ල හැට අඩු කල්ලා ඉල්ලට එකතු කලා තකොට මෙතනේ නවා සක් අතනයනවා එක සිය පහක් දසම් බිඳලියන්න ඕනෑන දසම් බිදුවල සීෙන් ගුණකරද්දදි පහලියල අගට බින්දු දෙකත් දානු දදා පන්සීයයි එතකොට මෙන්න මේක හඳුන ගත්තට වර්ගදේකයි අන්තරයට එකයි අවසාන පිලිතුරට එකයි දරුවන්ට ලකුණු දෙකක් කීදෙන එනම් මතක් කරගම ඒ වර්ගය රනබීවර්ගය මොනාද මේක සාධක වෙන්නේ වර්ගදක අන්තරයට එකක් ඒරින්න බී එතට අපි කොට වරාණ කරී ඕන එක කාරරිනවා රින්න දන්න දානම ඒලියන එවිද ලිුව වර්දින්නේ මික ී ලියනි ලියන දන තිබ එතරන තිබුණේ දාන ඒරිී ඒ දන්න තමයි මූල දන්න භර්ග දෙක අන්තරයේ සාධ අන්න බපු හරි අපි හමු පස්වෙෙන අස්ොයාගෙන අත්තොල්ලෝසුවක් රුපියන් නමසීයට විකිනිීමෙන් බෙලෙන් දෙකු සියට විසි පහක අලාභයක් ලැබුවේ ඒ පොකදේ සියට විසි පහක අලාභයක් ලැබේ අලාභයක් පාඩුවක් සීයට ගත්ත නම් කියර්ද විකුල් ලතින්නේ විසිපහ පාඩු හැත්තා පහට එනම් සියයට හැත්තා පහකි යන්නේ සමානදාන්න බෑ නවසී අයිුරුපය හැත්ත පහත් නවසීය ආන්නෙ සීයට කොච්ච සීය කොචච සීයට ගත්තා හැත්තපාඩකි හැත්පා න්න විට්ටරනම් සියට කොච්ච එනං ගත්මිල එ කෝමද කෝමදගෝමද එකක් හොයන්න ඇත්ත පහෙන් විදන. තර්කය මේක හැත්ත පහක් නමසය එතට එකක්න. සීයක් එනවා බිසිපයේවා හතරයි ඇැත්තපාඩ තුනයි තුන්වරක් දුන් සීයයි අන්න රුපියල් අරන්තින්නේ. ක්දාස් දෙසීයට අරන්දි නිරුපයල් එක්දස් දෙසීයට විකෝල් ලදන්න කියල් නවසීයට එන අපි ලකුණු දෙමු මෙ මේක හඳුන ගත්තට එකයි මේකට එකයි දෙකයි හොද මේ තර්කය හැත්තපහක් නවසීයයි සිට හැත්තපාගයන්නේ නවසී ො එකක් වෙන්න ඇත පයිම් බදුව. සියක් ඔන්න සීෙන් ගුණ කර විසි පස්සර තුනයි විසි පස්සරක් හතරයි හිතන තුනයි තුහර කතර දොලායි ෝල ෝල අපි අම හයට අනේ බෝහම ලේසි අපි ගාන නැවතලියම් සමීකරනයක් අපි මේ පැත්ත දෙකෙන් ගුණ කරමු. තු එක පැත්තක් විතරක් දෙකෙන් ගුණ කරන්න බෑ අපි දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න. මේකට මේ කැපිලෑන. වායි රිනපහ හයයි ද රිනපහ නැති කරන්නේ කොමද අපි දෙපැත්තටම දන පහක් දාන. අන්න බව වායි සමානයිය කොළහයි හරි පලවිනිි පියවරට එකයි අඳුන ගත්තනම් මේ අඳුන ගත්ත නම් තව එකයි ලකුණු කියද දෙකයි අයිබලන්න බැජීම දෙක නැති කරනවා දෙ පැත්තම දෙකින් ගුණ කරලා දෙකට දෙක කැපෙනවා රිනපා නැති කරනවා දෙපැත්තටම පහක් දැන් වයිවල එකකොළ හදාන්න මෙ එක කොලම් පහ ගහම කියද හයයි හය දෙකින් බිදුවම් කිය තුනයි උත්තරේ හරි බවත් දෙක්ක අපි දෙක් හත අට නවය දාය කොලා දොලා දහතුන්න දහතර දක්වායක ති. තුට හත සුළු කිරීම බෝම ලේසි සුළු කිරීම. මේ දේරුමමකක්ද තුනින් දෙක ගුණ කිරීමන හල්න එන්න කියන්නේ මේ දැන් දන්නවා උඩට එනවා දෙවරක් දෙරක් හය ක් හාය බෙදම තුන්වරක් හරි තුනට එකයි තුන්නට දෙකයි. දෙවරත් දෙ හතරයි මෙතන හත . ඒනම් මේ හරන යන් අඳුනගන අපි මේකලිට එකයි එකයි මේකට උත්තරයට එක්කායි. කියද ලාකෝන දෙකයි දැ මේ කන්න මෙහමතුර කර තිබුණ මෙතන ති කියලලා නමු අපි දන්න උඩද දෙන්න වන්නම පහල දෙන්න වන්නම ගුඩ කරලා පුංචිල මණ්ික තේරුම් ගන්න ලේසිය හෙමලවාම ඒ අපි හෙමනි ගැනවේ අපේ පාඩම් මාලාවැද ඔ රූපය දැක්වෙන්නේ අනුපූරක කෝන යුගල යක්නාම එක්ී අනුපූරක අේ වචන වැතකන්න අන්සක අනුවුව හරි පූරක අංසක එක සයාසූ. මේ දෙන්න අංසක අනුව අයිලු අනු පූරකයි. ඒනම් එක්ස් ධන තිස් පහ කියන්නේ අංසන මෙ තිස් පහ නැති කරන්න අිට පුළුවන් දෙපැත් දෙෙම තිස් පහ කඩු කරන්න ආන් තිස් පහගඩු කරන්න ක් දායි ප පහයි හරිද කියල බල තිස්පහයි පනස් පහයි හරි හරියටම නුවක් එ අපි මේක අඳුනගත් ට කහෝම දෙක් ලකුණයි උත්තරේට එකායි ලකුණු දෙකයි අනුපූරක කියන්නේ අනුව පරිපූරක කියන කියද එකසි අසූහන්සක හරිනේද අ ගනමීටර් එකයි දසම පහයි කියන්නේ ලීටර් කොච්චද ද මේකනම් මතකතිෙන්න ඕනේ එක ගනමීත්‍රයක් කියන්නේ ලීටර් දාහක් මේක මතගේ රැඳිලා තියන ඒනම් කෝම දෙයක තේරුම මේක දාහිංගුණට තකොට මෙතැන අගට බිදුු තුනත්දානු කයි දෙකයි තු දසමතිතයින් කරන එනම් උත්තරේනවා ලීටර් එක් දාස් පන්සිය ඒක ඔන්නම කරලා පෙන්න්නන්න පොඩ්ඩ මේේ බලන්න ගන මීටරය කියන්නේ දිගත් මීටරයයි පලලත් මීටරයයි උසාත් මීටරය.ොට මීටරයට සෙන්ඩි මීටර් කියද බවයියි මෙම කරන්න නෑ මමේ තේරුම් කිරීම කරන්නේ අමතකායට අමතක දරුවන්ට ඔතන කියත් දිනවාද බින්දු. අයක්ති න එනම් මිලියනය මේකට කියන්නේMC කියන්නේ ගන සෙන්ඩිමීදරය සමානයි දරුවා මිලලීර්ට එනම් මේ මලලර් ම දහක් කියන්නේ ලීටර එකයි දාහක් බෙදන් අන්න බව එතකොට එනවා දායිී අන්න බලන්න මම සාධනය කරලා අපෙන්නවා සාධනය කරලා අපෙන්වා ගන මීතරයක් කියන්නේ බලන්න හොඳ බලන්න හොඳටොට මේ දා හාන්දුුනගත්ට එකයි උත්තරයට එකයි දැමතන එම්තුනේ බලනම් මේ වගේ තුනයි මීට සෙන්වට සයි. සියවත් උනයි ගුණ කරාම බින්දු හයයි එක මලලීට සමානයි මල දහක් ලීට එකයි ඔන්න අපි ලස්සනට සාධනය කරලා පෙන්වුව හැටි බලන්න දරුවන්. විවාාහටය කල පෙන්න්න ඕනෑ නිකම්ම මේ මුත්තරය ගන්න පුලුවන් මම පැහදිි කරන්න ඕන ඉඳයි ලිවේ හැබැයි මේ මතගේ රැදිිලා තියෙනවනම් කෙලින් මේ පාවිච්චි කරන්න ඕන එතයි හොඳ නැත හදහදඉට කියන්න වෙලා යන අපයම් දසීය දශමාටයි දසම දීත පහ ද මේ එකස්ථානය දසස්ථානය සියස්ථානය. මේක පළමු දසමය මේක දෙවෙනි දසන. මේකට වට යන්න කියන්නේ අපි ඉතාලයක් ඇන්න. පිටි පස්ස බලනවා තොට පිටි පස් ෙතිනි ලක්කවා පහහෝට වැඩිනං එකතු කරන පහතිමුණත් එකතු කරන්න. ගොඩ දෙසීයි දසම නාවේ මෙ බින්දුවලි යන්න ඕන්නේ මේක තමයි පිළිතුර. මෙත බින්දුව එක දෙකතුන හතර තිබොත් එකතු කරන්නේ නෑ. පහය හතාට නවේ ඇතිබොත් එකතු කරන. වහාහාය හතාට නමය මේ පිටි පසේ ලක්කම මේ වනන් එකතු කර බිදුව එක දෙ තුන හතර තිබ්බොත් එකතු කරන්නේ නෑ. අටමලියන. පහාති විච්ච මේ කාණ්ෙදී විතර එකතු කර. මේ කාන් දෙදී එකතු කරන්නේ නෑ. අන්න අපි එක දරුවන්ට පැහැදිලි කරලාද. හාරීෂෝක. ද මෙතන බින්දුව දැම්මත් කමන්නෑ නමුත් අපිට මෙතන බින්දුවක් බින්දුව දාන්න ඕන්නේ. වටයන ස්ථානයෙන් පස්සේ. න දසම සංග ආදිි බිඳු දාන්නේ. වටයන ස්ථානයට ගහුත් බිදුවක් අපි ඒක දානෝ. දෙ බිඳ තිස්පහයි දශ වනමයි හත පාලමු දසමයට වටේනු. මේක පහට වැඩි ත්‍රෙකා කිරතු බින්දුවයි. තිස් හය. දැ මෙතැදි මේ විින්දුව පෙන්න්න ඕනේ. මෙතැදිි විින්දුව පෙන්වුව වෙනනඇතා ලකුණන දෙන්නේ. මෙතන්ද වටයන ස්ථානයට එ බින්දුව පෙන්න්න ඕනේ දරුව. හද. ටිකක් මතගේ රන්දෝගන්නවන් එතොට ළමයි අපි මේකට බලන්න මෙතන දසම නව ආවා අපි ඒ අඳුන ගත්තා අපි ඒකට ලකන්නු දෙකක් දෙනු අපි යනවා ඒරං ඊරඟ ප්‍රශ්නයටම් පන්තිප්‍රාන්තරවල තරම තහාය ඊරක් දාහන ත කොමද කරන්නේ දානමෙන් දහයක් ගියොත් නවයයි එකක් එකතු කලාම දහය විස්්සයි විසිනමයි හිී තරම එ කියන්න විසිනමින් විසක් ගියත් නවයයි කොම තරම න මේ විදිටනකොට තමයි මෙහමහ ෑන්නේ පුපදයෙන් පෙරපදේ අඩු කරලා එක එකතු කරන තරම කියන්නේ මේ පන්තිට අයිති පූර්ණ සංඛ්‍යා ගණන දා එකලා දොලා දාදුන දාතර පාලදාස දාට දානේ. දේසි ක්‍රමය ඉහල සීමාවෙන් පහලසීම වඩු කරලා එක එකතු. හැබැයි සීමා වෙනස් වෙද්දිය එක වෙනත් කතාවක් ඒ මෙතන්ට අදාලනේ. එතකට උත්තරයකට එක බැගින්. කොන්න දෙක් ප්‍රධානය අපි දරුවන්ට ලාකොුණු දෙක් ප්‍රධානය හරිද එනම් දොලාහ පලන්න ආත්‍රරිිකෝණය වර්ගඵලය වර්ගසනමීමට විසිට පහනම්කෝප තතිකෝනයක වර්ගපලයවැන්න මතකද භාගයයි ආධාරකය ආධාරකය කියන්න මින්නම දාහයයි ගුණකිරීම ලම්භ ගෞස කියන්න වේ. සමානයි වර්ගපලයට හරිෂෝ. මෙතන දෙවරක් පහයි. පහවරක්ච් දෙැන් අපි දෙපැත්තව මේ පහ නැති කරන්න පහෙන් බෙදනෝ. පයින් බෙදනවා පාටපා කැපෙනවා විසිපාට පයවා පහයි. ය දාන්්ඩෝනේ සන්ටිමීද හරි එ කොට දරුවන් මදකයිනේද මේ අඳුන ගත්ටයි එක ලුණක් අඳුන ගත්තටයි එක ලකුණක් දෙන්නේ මේ උත්තර ඒතියෙන් තෝන සැඩිමී දරුත් ෝනි එක ලකුණක් ලබාගන්න ඔන්න බල ලස්සනට ඒතික කෙරලා තිෙන මොළු රූපේම වර්ගඵලය මුළු රූපේම වර්ගඵලය ලැබ මුලු රූපේම වර්ගඵලය තමයි තමන්ඩ ලැබෙන්නේ යමු අන්න බදට ඒ චේදනයබි ඒ චේදනයබි මේ කෝනේ යි ම මේ ප්‍රදේශවට අකුරු දැමොත් කියලා ඒවලල්ලටයිති ප්‍රදේශ ටික කියන්න ඒවලල්ලට අයිති හරිචෝ ීට අයිති ප්‍රදේශය කියන්න එනම් මේ චේදනය කියන්නේ මේ දෙකටම යිති මේක න මේකත් නොහන්සේ අඳුරු කර දක්වන්න ඕනේ වෙන්න අපි අඳුරු කරලා දෙක්කෝ ට මේ අන්ඳුරු කරන්න ඕේ මේ අඳුන ගන්න ඕනේ ඒ කාර්රයන් දෙකම කෙරන්න ඕේ ලකුණු දෙකාපි ලබාදෙන්. චේදනය කියන්නේ දෙකටමයි ඒ වලල්ලටත් අයිති බීටත් අයිති. හරිශෝ යැමු යුක්ය කර එ හොඳ වැලි B බෙදම සීරිනඩී කියන්නේ ඒ දැ මේ බී තමයි ඉතුරුවෙන් එනත් සීරිනඩී ඕන්නේ අපි සීරිනඩී නැති කරමු අපි මේ පැත්තත්ගුණ කරමු සීරින ඩීගෙන් මේ පැත්තත්ගුණ කරමු රි අන්න අපි වරානද්දා ගත්තා අපි යාපතට යහාපතට අන්න සීරින්න ඩීට සීරින්න ඩීගිය Bx සමානයි ඒවාරයක් සීරිනඩ හරිචෝ දැඟ කලකුුණ ලැබෙනු ොට බීයුක්තය කරන්න එනම් මට එක්ෂෝනනෑ අපි දෙපැත්තමක්කින් බෙදනු ආන් රි දෙැන් අපි එක්ටේක් කපලදාම් ඉතුකට බලන්න අපිට ඉතුරු වෙන්නේ මොකක්ද මොකද අපිට ඉතුරු වෙන්නේ මේ පැත්තෙන් බ අර පැත්ෙන් ඒ සීරිනඩී සරිනඩි බෙදම එ ලමයි එතකොට සීරිනඩී මේ බXක් සුක්තය වනාාට එකයි අවසාන උත්තරයට එක්කායි අපි දෙනව දරුවන්ට ලකුණු දෙකක් මේක මෙහාට කියා ලේසිෙන් එක්වලින් බදු එමති තන්න තිබා අපි යම්මන්න බල පාලෝ දාසේ ධාත දාට දාන මේ විස් කෙටරවා ස්සයි දෙන්නේ ය තු නදකයි අන්තක්ක්ඩය රිනකයි යුද ස්‍රස්ධරය සමීකන්නේ. මකද මතකද යි සමානයි කියන්න සාධාරණ එම්මෙක් දනසී මෙම්ට කියන්නේ අනුක්‍රමණය අනුක්‍රමණයමසීතා අපි කියන්නේ අන්තන්්ඩය අන්තක්කණ්ඩය ඕකමතකති එතුකට අනුක්‍රමණයයම් සුනින් දෙකයි අන්තක්කණ්ඩයරිනයි ග කියන්න යි සමානයි එක් දනසී වෙනුවට තියන්නේ වෙන්න එක එ දෙන්න ම අන්ඳුනගන ලස්සන්ට උත්තරේ ගලපල ගත්තොත් අපි දරුවන්ට මේ ලකුණු දෙකම ලස්සනට දෙන මතකයිනේද මතකයි වයි සමානයි Mක් ී කියන්නේ අන්තක් කන්නය යම් එස්සිට මෙන්න මේ රූපයට අපි මේම ඇන්දුත් මේ දුර මේ දුරට සමාන වෙනවා මේම ලම්භකයක් ඇන්න එනම් මේ කෝන දෙක අතර සම්බන්ධයක් ආනු හොදටම පේනවන ඔගොල්ල මෙන්න මේ ඉරදිගේ මෙම නැමත් සමමිතියඇතිනඒ සමමිති අඇතින නිසා මෙන්න මේ කෝනය අනිවාරයෙන්ම මේ කෝනයට මොක ද වෙන්නේ සමානවෙනවා P මෙන්න මේ කෝනේ Ps මෙන්න මේ කෝනය මෙන්න මේ Pෝ මෙන්න මේ Rවට සමාන ව ඔය දෙන්න සමාන ලියන් මොකද පිහ Ps සම්බන්ධය ආ R සමිතියෙන් හිතන්නත් පුළුවන් අපි දන්නවා පත ඇසුරම් ගත්තා අපි දන්නවා. චීදනය වන්න රේකාා දෙකකට සම්මදුරින් වූ පතය කෝන සමච්ජය එක නිසා තමයි මේර මේ ඕනම තැනකි ඉන්නං ගත්තා මේ දුරුවල් සමාන වෙන මතකද ලක්ෂ පතාහතර කියන්න පලවෙනිිය අච්ච ලක්ෂයකට සමඳරින් වූ පතය වෘරුතයකි මතගනේ අච්ච ලක්ෂ දේකට සමදුරින් වූ පතය ඒ අච ලක්ෂ දෙක යාකරන්න රේකාවට අඳන්න ලම්බ සමච්චේදක. රේකාකට සමඳරින් වූ පතය රේකාව දෙපාසින්නඳින සමාන්ත රේකා දෙක චීදනයන්න ඒකාදකට සමදුරින් වු පතය කෝන සමච්චේදක එකට කියන්නේ කෝන සමච්චයේ දකයි අන්න අපි පතහතරත් මතක් කරලා දරුවන්ට ලකුණු කියදද දෙකකුත් ප්‍රධානය කිරවා. අපේ දස් අයි R සම්බන්ධය දහත මොකදද කියන්නේ ගඩ භාජනයක පතුලේ වර්ග පලය විසිපායි වර්ග සන්ඩිමීටර් වේ එහි ධහරිතාව දෙසයි මිනිලීටන භාජනයේ උසවයොට ගන්නකාහබඇඩති බාජනන්තිය න්න ඕමන අපි ටක්ගල ඇඳ ගන්නය මේගේනවා පතුලේ වර්ගපලය විසි පහයිද. පතුලේ වර්ගපලය විසි පහයිල මෙන්න පතුල මේක වර්ගපලය විසි පහයිල. මේක ධාරිතාව මේ දාරිතාව මේක විසි පහයි බන්න මේක විසි පහයි මේ සි පා මේක ඉඩ ප්‍රමාණය දහරිතාව මිලලීර් දහරිතාව දෙයිමී අපි දන්නවා දහරිතාව දෙසයි මිලලීර් සමානයි දෙසයි ගනසැටිවීණ එ අප මේකේ උස හෝයන්න පුළුව. මේ පතුලේ වර්ගඵලය විසිපහා උසෙන් ගුණ කරාම් දාරිතාව ලැබෙනු එන අපි උසවයන්න දෙපැත්දමු. විසිපයින් බෙදන්ඩුව සිපාට විසිපාගැපෙනෝ විසිපයේවාටයි සීට නම් විසිපයේවා හතරයි සසටයි එනම් අඳුනගත් අඩ මේ විදියට එකයි එකායි මේ විදියට එකයි උත්තරයට අපි දරුවන්ට දෙනවා ලක්කුණු කියද දෙකක් හරි අපි ABC සල්ලරේකා දෙක සමාන්තරවීමට නම් එක්ෂී අගේ සොන් සල්ලරේකා දෙක සමාන්තර වෙඩනම් මොකද වෙන්නෝනේ අනුරූපකෝන සමාන වෙන්නෝනේ අනුරූපෝන සමාන විය යුතුයි ඒ එකක් දෙක ඒකාන්තරකෝන ඒකාන්තරකෝන සමානවිය යුතුයි. ට හෝකේ ඔය දෙන්නම නේ. මේගෙ තියෙන්නේ මිත්‍රකෝන මොකද වෙන්න. මිත්‍රකෝන යුගලය මොද වෙන්න .ව එකසි අසුවුවක් වෙන්න. එනම් එක්ස් ධන හැත්ත දෙක එන එක්ස් ධන ඇැත්තා දෙක. පොඩි ළමයි නිසා දෙ පැත්තෙම ඇත්තා දෙකා ගඩු කරලා පෙන්නනවාන්සක. එතකොට එක්සලාගය එකස්සියාටයි. එනම් මිත්‍රකෝන යුගලය අන්සක එකසි අසුවයි කියන එක අඳුනගණ්ඩ ඕනෙ පුද්තරේලි අන්්ඩ ඕනි. අන්න ලකුණු කියද. කුණු දෙකයි දරුවන් දහනවය බලන්න රූපේ දී ඇති දත් දී ඇතිදත් දත්ත කියන්නේ දීඇති දේවල් තමයි ඇසුරේ ක්සිගේ ස එක් ගන්න ඕනේ දැ බලන්න දරුවන් මට පේනවා මෙන්න මේ හම ත්‍රිකෝනයක්ෝෝෝෝ මෙන්න මෙන්න මේ ිකෝනය ඇති න මේ පාදිය පොඩ බලන්න මේක දිකල්ලතිී මේ පාදය මෙහාට දිකල්ලද අන්නන්නා මේ පාදය මෙහාට දිකල්ලදී මෙන්න මෙහෙම රි එතකොට මේකේ දරුවනේ බාහිරකෝන බල බාහිරකෝන එකයි දෙකයි තුනයි තුනත්ව. දැ මේක සර්ලරේකාවන් නිසා මේකා සුවයි අන්න දැන් හදලයිවරයි. අප දන්න ඕනම බෞවස්්‍රයක බාහිතක ඕන සියල්ලේ අයික්‍ය අන්සක තුන් සිය හැටයිඒ නන් දෙකයි එකතු කිරීම තුයි එකතු කිරේමා සු එකදගඳුන ගන්න ඕේ තුන්සය ඇටයි නයි දෙයි ප දනාසුව රිනාසු නැති කරන අසුව. තුන්සයාට රිනාසු හරි. අසුවට අසු අඩු වෙනවා පාXක්. තුොඩන දෙශය අසු අක්කනවා අඩු කලා. එනම් දෙපැත්දමා පි පයි බෙදනවා දරුවන් දරුවන් අන්නන්න. හට පහගැපෙනවා තොට එක්සිීතුරුන පස්සරපා විසිපහයි. විසි්පහයි තියට පස්සරක් හය. අන්න එතකොට අපි එතනදී තෙන්නදී එතෙන්න දී මොකද වෙන්නේ. මේ අසු අඳුනගත්තටයි මේකට එකයි අවසාන උත්තරයට එකයි ලකුණු දෙකක් අපිදරුවන්ට හරි. ත්‍රප අමුලමයි විස්සට. ඒ නම් ලක්ෂ දෙකට සමදුරෙන් පේටි ලක්‍ෂයේ පතය ම ඉසලත් මතා කරා ලක්ෂයේ පතය පිකිවු දයි මමුකුත් නැතුව මේ බලන්නකු මේ පිකිව්ගේ නමහන්නේ ත මිතනනි දම් මෙතන්ට දන්න දුර මෙතරනිදම් මෙතට දුද සමානයි යන මේ අන්සක අනුවවායි අන්සගානුවයි ඒකට මොකත් දබි කියන නම නම හරියටම ලියන්නනේ ඒ රේකාවේ ඒරේකාවේ අන්නෙ ලියන්නනුේ ලම්බ ස චේදකය ලම්භ සමාච්චේදකය හරිද හරි එනම් ඒබීරේකාේ ලම්බ සමච්චේදකය කියන වචනයම ලියට තිබුණොත් අපි දරුවන්ට ලකුණු දෙකක් දෙනවා අන්න බලන්න දැන් ප්‍රශ්න විස්සටම අපි පිළිතුරු සැපෙව්වා දෙක ගානේ ලකුණු කියද එ අපි අමු දෙවැනි කොටස සොයාගෙන මෙන්න බලන්න පළමු ප්‍රශ්නයට ලකුණු දසයක්ද ටි දිගයිම ලකුණු දාසයක්ද අනිත් ප්‍රශ්න සඳක ප්‍රශ්නයට ලකුණු එකොලාබැගින්ද හිමිවේ එට බලන්න දාසයි එකොලායෝ හතරක් හතලි සහතරයි මේකෙන් ප්‍රශ්න හතරකට තමයි අපි පිළිසුරු සපයන්න ඕන දාසයයි හතලි සතරයි කියද ස පන හැටයි හරිනේ හැටයි හතන හර අප ඔක්කොම හැබැයි කරලලා පෙන්න්නනවා දරුවන්ට එන අපි බලමු මලින්ම මෙන්න අපේ පලවෙනි ගානක තමයි දස්සය අදේ ඇද ල නි දන්න න රූපය අද රප දෙ ගත් ත න මලි බලුව මේක ඒ කොටසාරගන ඔන්න පන්දිකාමරේදී තලරූපවල වර්ගපලය පාඩම යටතේ ඔබ සිදුකරන ලද ෘර්තියක වර්ගපලය සවීම ක්‍රියාකාර ඇසුරින් පහතදක්වන්න ප්‍රශ්න වලට පිළිතුරු සපය වෘර්තියක වර්ගපය ොන්න මතකයිද. එම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මූලික තල රූපයද. ෘර්තියක වර්ග පාලයෝන්න නම්මොකක්ද ූලික තල රූපය ෘර්තය වෘර්තය ෘර්තය එන ඔන්නා අඳිනවා අන්නේ අඳින්ට කියන්න හරි මේ කේන්ද්‍රය මේමතියලා අඳිනෝ කව කටේ දලරූපය කීන්ද්‍රිකගණ්ඩවලට කපා වෙන් කරනගෙන අලවාගත් දෙවන දල රූපය නම් මොකක් ත මේක මතකනය අපි කරා අපි මොකද කරේ අපි මේමඩක් කරා ගහොමගලදද අපි මේම බෘතය අරගෙන මෙන්න මේම මතගනේ ඔක පාට දාලා අපි ඉර පස්සේ මේම කෑලි කෑලි වලට කැපුවා පීණ පටි පි පටි 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 කැපුවා ප අලවා ඒ අලවපු රූපය මතක් කරගන්න මොකදද අලවපු රූපය මොකදද අලොවපු රූපය මතකද ඒම ඇලෙව්වාම අපිට ආවා මොකදද අපිට ආවා මෙන්න මේ විදි රූපයක් මේ බලන්න හරි ඒ මොකදදේ අපි කියන්නේ ොකක්ද හරිජුකෝනාාශය අඳින්ඩයි කියන්නේ අඳින්ඩයි කියන්න එක අපිට පුළුවන් එක මිකෝන දාන්න අංසකා නෝයි හරි හොඳයි එතොට දැන් අපි ලස්සනට ඒරූප දෙක ඇන්ද උගොලට මේක කවටයද මික රුල තිර දිින්න පුළුව ත ලකොුණු එකකුත් දීගනය යන ට එකයි එකයි දෙකයි. ඒමන ඒනඟට බලමු මොකද වෙන්නේ. දැ මේක තමයි කපල මේ පිරෙන්ඩ ඇලෙවයි. මේක පිරෙන්ඩ ඇලෙව්වාම මේක වර්ග පලය මේ වර්ග පලට මොකද වනේ සමාන වනාානේද. එමනේද ඕ මේ අරය තමයි මෙතන්ටාව. පරිදිය තමයි දෙ පැත්තට බෙදිලගී ඒනම්. තලරූපදගේ වර්ගපලය පිලිබඳ ඔව කළ නිගමනය කොමන්.කොට බෘර්තයේ වර්ගඵලය සමානයි රිජුකෝනා වර්ගපල හරිනේ විජුෝනාස්යි. වර්ගබලය රි හාරි හරි එහිදී ඔබෘතියක වර්ගඵලය සඳහා ලබාගත් සූත්‍රය ඇසුරෙන් පයි සහාර් අ වර්ගඵලයි පයි ආර් වර්ගය අන්න බල අපි ඩාව සමීකරණයක් මේ විදේ ඒමන අපි මේකට දෙකක් දීලා හතරයි පහයි තැන් අපි ලකුණු පහක් ප්‍රධානය කරලා ඉවලයි අපි බලමු ළමයි ඉළඟ කොටස එම සූත්‍රය භාවිතෙන් අරය හතායු සෙන්ඩිවිඩ වූ ෘත්තිය වර්ග පලයගන ආ හතයි ප හත විසියි ගො දී ලති නොමේබලට සූත්‍රය අපිට ඒ සමානයියිආ වර්ගය පයිගන්නන්නේ හ විසි දෙයි ආ වර්ගයගේ කියන්න හතවරක් හත දැමොකද වෙන්න හතට හත කැපි ලෑන ි කියද හත්තරත් දෙක දහතරයි එකක් විතුරුයි පහලවයි ධාතර එකයි පහලවයි වර්ග සන්ටිමීට අපි ඉතුර ඒ කරත් දෙමු ලකුණු දෙකක් ද ලකුණ අපි හතක් දරුවන්ටදී ලති හරි අපි යම් දැම්මකදද කියන්න යේ දැක්වන සමජතුරස්යේ වර්ගපලය කසේ අනු හයයි නම් වර්ග සෙන්ඩිමීට අරස් මේ සමජතුරස්ය අපි පාදයක දික ඩ ඕන කුර දාගන්නට පුල ම ඩී දැම්ම විශ්කම්පය තේරුම් අරගන කෝන් සමජතුරස්ේ වර්ගපලය හො ඩීවර්ගය සමජතුේ වර්ගපලයනේ ඩ වරක් ඩී අපි කල්ලම පෙන්න්න න්න ඩීවරක් ඩී එකසි අනුහයයි නම් ඩීවර්ගය එකසිය අනූහයයි එනම් ඩී හොයන්න මේක මූලය හොයන්ඩුව කොට අපි එකසි අනුහය බෙදම් දෙවරක් නවය දහාටයි අටයි දෙවරක් හතලිස් නවයයි. හත්තරක් කතයි හතරක් එකයි. ජෝඩු දැම්මත් දෙකේ දෙකේ බලය හතේ දෙකේ බලය. එ අපිට එනවා ඩී සමානයි දෙකේ දෙක හතේ දෙක දෙකේ දෙක හදේ දෙක ඕමින්. දෙකේ දෙක හතේ දෙක එනන් ඩී කියන්නේ දෙවරක් හත දා හතරයි ඩී එකන ී එනං අරය සමානයි හතායි සන්ටිමීද හරි හරි. මේක ඇල්ල හරි තවලක් ඔන්නු දෙකක් දෙෙමු හරිනේ මතකයිනේ වර්ග මලය වනට මතකයින මන් පෙන්වා මෙන්න පැත්ත කොහෙල දෙකේ බල්ලියල්ල ෝඩුවකට එකක් ගන්න හරි හරි ඉටගන දක්වා ඇතිරූපේ අඳුරුර ඇත්ති කොටසේ වර්ග පලස් යන්න සමජතරවස්සේ වර්ගපලයකසිය පනස් සතරයි ඔන්න බොලොන් ඒන ගන්නේ අඳුරු කල්ල වර්ග පල කෝමද වැන්නේ සමජතුරස්සය කසි අනුහායයි අපි ඩාව වෘතිය එකසිය පනතර. එනම් අඳුරු කළ අඳුරු කල එක බීකොටසද.වාර්ග පලය එකස අනුහයිෙන් කසිය පනස්සතර අස්කරන්න හතලිස් දෙකයි මොනාද. වර්ග සන්ඩිමීටර් හරි එතකොට පහයි මෙතන හතරයි නවයයි නොවයයි දෙකයි දෙකයි කොලහයි රි දැන්ි දරුවන්ට ලකනු එකොළහක් ප්‍රධානය කරලා ති එතකොට අපි හමු තවත් ඇති මේක කොටසක් බී කොටස හොඳ පාට ABC නම් ස්ථාන ඒ B නම් ස්ථාන කීපයක පිටීම දැක්වීම සඳ අනිර්රද දළරූප සටානක් මෙයි දැක්වේ හරි මෙත සීවලත් උතුරෙන් ඕොනේ මේ අතට එක ඇඳල නෑි ඇඳගත්තාන්න උතුර හරි ඒසිටබීවල දිගංශය අ උතුරේසිට උතුරේසිට දක්ෂිණ අවර්ථ මතනයේ දිගංශය උතුරෙන් පටන්ගන්න දක්ෂණනාවර්ථ කෝනයක් වෙන්න ඕේ උත්තරය ඉලක්කන් තුනකිින් ලියන්න උ බිදුවයි හැත්තයාව කියලයි ලියන්නේ බිඩුවායි හැත්ත හාරි බීසිට සීහි දිගංශයකෝ මෙන්න කැරකිලා එන්ඩවේම මෙතෙන්ට කොට තුන්සිය හැට මේ තිය අඩුවෙන්න ඕනේ උතුරේසිට දක්ෂිනවර්ථ තිගංශය තුන්සේ අතයයි අංස හරි තවපිදනවා ලකුණු එක බැගින් දෙකක්. තවත් කොඩසක් මේගේ තියෙන්ඩ ඕනේ දරුවනේ මොකදද මොකදද එක සන්ටිමීටය කිලෝමීටර් පණහක් දැක්වේ නම් ABCAB පරිමාන දිගාහන කොයිබි දෙසිය විසි පහ බෙදනොහ පණයි පරිමාන මෙතන. සලා දායින් බෙදන්න. දායි බිදූත් මේක විසි දෙකයි දසම පහ මේක පහ. පසරක් හතර විස්්සයින පස්සර කතර වි්සයි පාට මෙිතරයි සැන්ටිමීටර් හරි හරි ඉවාස බී දිග බීී පරිමාන දිග ීසිකෝ අයි පනායෙන් බිදුවම තකයි සැන්ටිමීටර් රරි හරි ලකුණු කියා ඉතුරුනාද තුනක් ඉතුරු නාතට මේකට එකයි පහයි තවතුනක් තිනු අපි මේකට දෙයිකාරියට තිනවන දෙකයි එකයි අන්න අපේ ලකුණා අපි දස්සයම දරුන්ට දුන්නා අන්නේ මුලු ගානම පලවෙනි ගානම අපි කතාගෙරු බලමු දරුවන් දෙවැනි ගාන අන්න බලන්න. වයිසමානයි රිනදුනයක් ධනයක ශ්‍රවිතයේ ප්‍රස්ථාරය ඇඳීමට සැකසු අසම්පූර්ණා අගය වගුවක් පහත දෙක්වේ මේ අසම්පූර්ණයි. වගයේ ස්තෙන් පුරුවන් හිස්තැන් දෙකත්වක සුදුසු කණ්ඩාංග තලෙක් අපට ඇඳ ගන්න වෙනවා. ස්්‍රතයේ ප්‍රස්ථාරයන් ඉන්න හරි අපි යමු එහා පැත්තම් ඔන්න. වගේ හිස්තැන් පුරවන් වයි සමානයි රනතු එකතු කිරීම හරි ම දෙපාරකක ලියගන්නවාම ඉරකුත් ඇඳලා බලන්නක් නාටේ එතුකොට පැහැදිලිව පේෙන් ආන්න බ හරිෂෝක වයි සමානයි රිනතු ගුණි තියෙ මෙන මැද තියන්නේ අ තුගොඩා පිටේවා රිනයි රිනයි දන හයයි අරයත්ක වයිතය නවා එකක් හයයි එකයි තුට කිය වයින හතක් හතක් හයකයි හතක් මේක එක දඩ ධනකගුත් කො රින දුනයි ධන එකයි වෙනසගීයද වැඩිපුර තියෙන්නේ රිනයි. පරන එකකිවේනම් හත මෙතන තො මේ හිස්සැන් දෙක පුරෝණෝට ලකුණු දෙකක් දරුවන්ට ලැබෙන අනිවාරයෙන් ැ මේකට ලකුණු කියද මේ ගානට දෙවනි ගානදන් හැම ගානකටම ලකුණු එක කොලහ බැගින් දෙනවා දැ දෙකක් හරි යමු දෙවෙනි කොලසට ප්‍රස්ථාරය යදගෙන ඉන්දෝනි ඔනවලන් පොඩක් හරි වේ හිස්තැන් පුරවන්න ප්‍රස්ථාරයා ඳන්න ර අිවාාලුම් කොට. ලොකමාගේ වයිවල හත මෙන්න වයි කොට රුල් එකක් ඇඳගෙන අපිට පුළුවන් හත හය පහා හතර තුන්න දෙක එක බිින්දුව මොකද රන්න වැඩිීමමේ. පහ රින දෙ රිිනතුන රින හතර රින පහ අන්න දරුවන එක්වල මේ පැත්තට රින දෙක ආන් මේ පැත්තට දන්න දෙක අන්න පොඩි රත්දැම්ම මෙන්න එ ප්‍රස්ථාරය ආනි වු ප්‍රස්ථාරය රින දෙකේ හත රි හතර හරි බිදේ එක හොඳයි එක රින්න දෙෝ එක රින්න දෙ දෙක රින්න පහ මෙ ලක්ෂරික ලගුණු කෙරුවා දැි ප්‍රස්්ධාරය රූල තියල දමය අනින්නේ ති අඳින ඔන්න අනින න්න අපේ රූලතියලාපි ඇඳගන යනවා ලස්සනට කොටු සමානව ගණ්ඩුවන දරුණි ඔන්න බලන්න හරිෂෝ දැ බලන්න හරි හිස්තනට අපි ලගුණු දෙකක් දුන්නා. අක්ෂයුගලය හරියට ලකුණු කල්ලා. මේ ප්‍රස්ථාර අක්ෂරයුගලයට ලක්ෂ ලගුණ කරාට ප්‍රස්ථාරයට අපි ලකුණුතු නක් දුන්න. හරි. ඉහත කණ්ඩාංග තලය මත වයිසමානයි හතර රේකාවා නින්නඩු . වයි සමානයි හතර නිමුකෝහකෝ කෝෝ. මෙන්න වයි එකයි දෙකයි තුනයි හතරයි. හතුපෑන බෑ නිල්පෑනගම් න්න අන්න වයි සමානයි අදරරුලදියලා ඇන්දා 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 ඇන්දා. දත් ි ලකුණු දෙනවා හරි හරි අද දක්වා මේකත් හරි ස්්‍රතයා වයි සමානය අදර රේකාව චේදන වන ලක්ෂේ කණ්ඩාංගලියන් ව හිතම දා්ඩුවන ය හොරා රරින එකේ හතර බාල්ප අපිට පැදිව පේන රින එකේ හතර හරි වයි සමානය රිනතුනයික් ධනයක සල්ලරේකාට සමාන්තර වූද. තු මොකදද තත්වය සමාන්තරයි කියන්නේ දරුවනේ අනුක්‍රමණ සමාන වෙන්න ඕනේ. අනුක්‍රමන එනම් මේකට සමාන්තරනං එම්මලාගේ රිනතුනයි. හරි. අන්තක්ගණ්ඩය රින දෙකයි සී රින්න දෙකාය. කො මොකද සම්මතය යි සමානයි එක් දනසී එනම්යි සමානයි රිනතුනයි මෙතන ධනයකාවේ රින දෙක හරි දෙ අපි බලු ඉස්සල්ලා දෙකයි තුනයි පහයි පහයි දෙකයි හතයි දෙකයි ප්‍රස්ථාරයට නමයි දෙකයි එකොලායි අන්න අපේ ප්‍රස්ථාර්ගාන අපි ලක්ෂ ඉදි ලස්සන විදියට ඇඳලා ලකනුුත් ලබාගත්තා මේ මේ දෙක දුන්නේ මේ වයි සමානයි හතර ඇදට මේ චේදන ලක්ෂයට කොට අපි බලන්ුවෝන ඊදග ගාන තුන හතර පහ මුලි මපි අපපි ටුරගීල තුන්න දයාාබලන් මිශ්‍ර සංගාවක් ලෙසලියන්න අටෙන් විසි පහ මේ සුළු කරල පිළිතුර සර්ල ආකාරයට දෙන්න මෙන බීකොට සපි කියෝවල බලමු එහා පැත්තිදී මිශ්‍ර සංඝයාාවක් ලෙස දෙන්න විසි පහට අටයෝ අට වරක් තුන විශී හතර එකක් කිතුරු තුනයි අට එකයි හරිශෝක හරිෝ මේක සුලු කරන්න කියන්නේ තුනෙන් දෙක ගුණ කිරී මේ කුඩා පුදු ගුණාකාරය කියද පහහි දෙකේ දහයි හරිද දහට පහේවා දෙකයි අටයි දහයට දෙකේවා පහයි. ख पहाईहा देख द म विद मया देवरा के कई देवरा पहाई उत्तरे द पहा हारीक हारीौक देू ලුණ බොම සරලයි මේකට එකයි දෙකයි තුනයි හරි ලකුණ හතරක් දුන්න ඔබිය දැම් බල බීකොටස පියෙත් තමාසතු ඉඩමෙන් හතරෙන එකක් පුතාට දුන්න අතර ඉතිරි ගෙන්න එක කෘුපියල් දුන්දාකට අලිවි කරය පුතාට දුන්න අතරන්න එකයි එ කොටට ඉතිරී කොටසක හොමද හොයන්නේ කියන්න එකයිනේ මුලු ඉඩම හතරෙන් එක දුන්න එක කියන්නේ හතරෙන් හතර තකොට ඉතුරුවී හතරෙන් තුනා ඉඩර්මෙන් නිඩර්මන් ඉඩර්ම ඉඩමෙන් අතරෙන්තුනක් හිතුරයි හරි ස ඉතිරියට බාගෙන් එකක් ඉතිරියන් දෙකෙ එක ඉතිියන් දෙෙක් ාග නෙම දෙෙ එක ඉතිරියෙන් දෙකෙ එක රුපයාල් දුන්සිය දහකට අලවි කරයි. කොට විකුණු බාගය ආ. මෙ ඉදිරය මෙන්න දෙකෙන්න එක. අටතුනයි ඉදම ඉඩමෙන් ඉඩමෙන් අටෙන්තුනයි විකොල්ල. එ විකුණපු කොටස රුපයල් තුන්සිය දහයි. අටෙන්තුනක් කියන්නේ තුන්සිය දාහයි. බබෝ. අටකර බෙ තුනක් තුන් සියදායි. කොටස් තුනක් තුන් සියදායි. තුනක් තුන් සයදාන එකක් ව ඇන්න තුනෙක් බෙදන්න ඕනේ එ මුල්ලු ඉඩමේ වටින්නකම් කොදන. අපි තුන් සයදහා ඔන්න තුන්සය මෙන්න දහා. බෙදුව එකක් බලන්න අටෙන්ගුණ කර තුනට එකයිට මුළුඉඩ මේ වටිනාකම් රෝපයාල් අට සියදහයි රෝපයාල් කියද අට සියදාහයි හරි අපි චුට බලමු එකයි දෙකයි තුනයි හතරයි 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 දෙකයි හයයි හයයි දෙකයි අටයි තුනයිකො අන්න අපි දරුවන් ලකුණ කොලාක් දුන්න ඒ ගැටලුව සඳහා දෙවෙනි ප්‍රශ්නය සඳහා. අන දරුවන් අපි ඒවල කළ එතුන්වෙනි ගාන හතරවෙනි ටයම් මොකද බලුම්. සරල ධාරයා කවටුඋපමන බාවිතා කරමී නිර්මාණයේකා පැදිලිව දක්වනිින් පහත නිර්මාණ එකම රූපයක දක්වන්න එකම රූපය යන්ඳින් ුවනි හතරනි ගන්න අපි බලමු මුල කොටස් ඒ සමානයි හතයි සෙන්ටිමීටර් වන පරිදි ඒ සල්ලරේක ආවාන්ින් නි කවකටු ඕනේ අපි ගන්නා මොකක්ද මේක රූලන්න හතයි සෙන්න්ටිමීටර් වන්න පරිදි දිික්කරන්න පුළුවන් ඔන්න හතයි සඩමි හරිනේ . ක මොලින්මවි සල්ලරේකා අදින මෙන්න මේ හොඳර බලන්න සල් ද රුල දල යන න්න මට පුළුවන් හැකික අ කට රල දලා න්න. ඉදිකට ගන්න ඕනේ කවකටු ඕකෝ ෝෝ මෙන්න ගත්තා ඇදකනය හතයි සෙඩිමීටර් ගමු ආරම්භග ලක්ෂය හරියටම එන්නෝනමිදන හරි තැ මොව ඇදගෙන අන්ඩෝන හරිනේ බලන් ආරම්භ ලක්ෂයත් හරිියන්න ගෙන ඔන්න ඒී අනිඩ ඉස්සදානම ජාපයයි අරිට මෙසැ තින්නවා පැත්තමාරු කරලා ජාපේ තොට ABී දාම අකුරුදාම හරි B අන්සක අඩ ගනිින්න්නෝ හරි ග මොවගේ ඉන්නමත මද මතකද මත්තද අන්සකට කෝහම අනිඉන්න කියලා මතකද කොමද කැමති දුරක් කරගන කවකටුවුයි. මේම මෙතන ජාපයක් ගඳන හ එට මේ ආරම්භක ලක්‍ෂයල තියනු කවකටුව හට මෙතන. දෙි රුආරගෙන අපේ කෝදු ආරගෙන මේ ලක්ෂයේ සිට ඔන්න ඔය හැට හරහා සරලරේකාවක් අඳ හොඳ බලන්න හොඳ බලන්න හරි ශෝක මේ කාරරි ඒ පහයි සැන්ඩිමීතර කෝකෝෝෝ පහයි සන්ඩිමීතර පහයි බලන්න අදෝකට පේෙන්න්න ඕන හරිනේද ඒී මෙි මෙතන ඒවල සියල්ලා රිද හරි ඒී ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න ඔන්න බගු රුලගන් රලගන් දැම් බීවලින් පඩන් අරගෙන මෙන්න මේ සීහරහා හරියට අඳන්න කොට එතන්ඩා පිදාම සීයකුරොට මේක හරි මේක හරි බීසී දිග මැනඩියන්න බස සවානයි කෙන්ඩ මේ ඇත්තව තියමෝ පිසවල කියල මනි හයයි දශම තුනක් විදරතියෙන සඩිවී හරි හයයි දශම තුනයි සැටිී. තුර අපි ඉහා පැද්දට මේ රූපය අරගනයමුග ලබලමු ඉස්තරු ප්‍රශ්නතිික. දැ ට මර කරන්නේ මුලින්ම ABCද එකල කුන දුන්න ABCද එක ුණයි කෝන හැටද देखයි සීල කනු කරට එකයි කෝනය සම්පूර්ණ කලාට එකයි बसीව ලදිගට එකයි ලකන හතදී B කෝන සමජ්ජේදකය නිර්මාණය කරන්නඒ මේෝන සමච්ජේද කරන්න කියන්නේ B අපි දන්නවාන මෙන්න මෙතන තිබ්බා ඔන්න හරිද මෙයා ඇද්දා ාපයක් ඇැපුවා නතු පාටනයාවි ජාපයක් හැපුවා ආපව්මිතෙන්ටගෙනාවා ජපයක් හැපුවා සමජ්ජේදකය හරි අපි ගැඳලම් කොගෝගෝගගගෝකෝවා සමං්චේදක ඒි ලක්ෂක සමරින් චාර්නය වන ලක්ෂේක පතියනන් මතක ඒබි අතට ලක්ෂ දෙකන්න සමතිරින් වූ පතය මොකක්ද කියන්න ලක්ෂ පත පිලිවද. ලම්බර් සමච්චේ දෙක මකදකට කියන්නේ ලම්බ සමචේදක අපිමටික ැෑඇත. අපි චාපය ගානයි දෙකයි අප වෙන්න බීවලට පැත්තමාරු කරගමු තුන්නයි. න්න ජද හ හරි දැන් අපි රූල අරගෙන රූලතියලා මේ චේදන් ලක්ෂ දෙකට මෙන මෙතන එකක් මේ හරි ලම්බ සමාජය හරි ඇ හතරා පහ පත දෙක හමුවන ලක්ෂය මේකයි මේකයි එක් ලේස නම් කරන්නක් ලස නම් කරල ඒකත් හරි ඒ හරි ඒත්යි. ලකුණ බාන්න තුනයි හයයි හයයි ම හයයි තකොට කෝන සමජයේ දෙකට දෙකයි අටයි. ලම්බ සමත් ජේදකයට දෙකයි දාහයයි එක්සක්ෂය ලකුණු කරාට එකයි ලාකුණු එකොලා අපි සම්බූනෙමදීල එක දෙක තුන හය අට දායලා. පසනුට නිර්මාණය අපි කරගත්ත සුන්දරයි. අපි යම් පශ්‍රනි ගාන ඒකොටස සුළු කරන්න එක දෙමිනිකොචස ප්‍රසාරණය කරන්න අපි බල වාහරග ඒ කොටසේ එක තිකයි වයියට පහ දෙකයි වයියට දයි ඔන්න පොදු හරය දහය දහයට පහේ වගේද දෙකයි දෙවරත් දෙකා හතරයි හරි දහයට දහයි වගේද එකයි එ කොට හරි හරි හයයිවායි බැදීම දහය සුදු කරන්න ඕේ දෙවරක් තුනයි වයි දෙවරක් පහයි හරිෂෝ හරිෂෝ ඕක දවිදිකට කරන්න පුළුව ොන්නම්න්න මොන්න මේක දාහය කරලාක දෙ මේක දෙ ත නහෙමත් කරන්න පුළුවන් ඕන්න කියල දෙන්නක මගේ කතින්නකෝ දෙක වෙනමලා කුණු දෙන්න මක කියල දෙන්න යන්නේ ඔන්න බයි අපි තුල්්‍ය බාග පාවිච්චි කල්ලා මේකේ පොදු හරයට යන්න යන්න මේක දහය නම් ම මේක දහාය කරන. දහය කරන මේක දෙකින් ගුණ කරනත් තුල්්‍ය බාග නම් මේකත් දෙකින්. තැ නිකම් එකතු වෙන ඔතන හයයිවයිට දහය. එනම් දෙවරත් සුනයිවායිට වහ මේ දෙවෙනි ක්‍රමය ක්‍රම දෙකින් එකක් කරන්න පුළුව හරි. එතකොට ප කරලා පෙන්නලා අප එක මක නෝන් එ දෙකේ එකක් කලාම ඇති ර දැඟ අන අපේ දෙවෙනි කොටසට මොකක්ද මකද ඒ දන්න තුන්න ඒරින්න එක බරානස් කරන්න මතකද මතකදද මතකද කෙටික්‍රමයක් මේ ඒ අකුර මේ අකුරෙන් ගන න එක තර කෙටික්‍රම ඒ වාර්ගය. මේ අකුර රිනින් රින එකයි කඩියන්න නොන්න හරිස මේ ධන්න තුනයි අන්න මේක රිීන්න තුන දම් තවසුලුවේ න මේ දන්න ඒවාරක මේක වැඩි පුර තියෙන්නේ දාන ලකොන දෙමු ලාකෝනෝ දෙමු රි දෙකයි මෙ ටකයි මිතට උත්තර එකයි මෙතයි මෙතයි දෙයි හසරද ලාකුණ හතරක් ලබාගන්නවා පේ දරු මෙද්දී හරි හරි යමු අන්න තවල කළු හතක්ති පාසල් පොත්තල්ටගේ ශිෂ්යෙක් පැසල් තුනක් පෑන්් දෙක් රුපියල් හැටහක ිලදීගත්තේ පල් තු පැන්් දෙක ිලගන්න අතර වෙනනිසා රුපියල් හයක්බ පොත්්තාල හිමිකරු පැවසී අන්න වෙදගත් පැන්ස පැන්සල් රු පැ රුල් වල සරගන විසන්ඳලා XY හොය දුණ අ පාසල් පොත්්තාඩ කිය ශිෂයෙක් පැන්සල් තුනයි පැන් දෙයි රුපියල් හැට අයට ගත්තා ඔන්න සාරාන්සය පැන්සල් තුනක මිල පෑන් දෙකක මිලාතර වෙනස රුපයල් අයක් බව රුපියල් අයක් බව වෙළඳ මාතා පැවසී සමිකන දෙයක් ගොඩි නකුම් තුන්වරා එෙක්ස් ො පැසල් තුට තුක් එකතු කිරීම දෙකයි වයි සමානයි හැට හයයි පලවෙනි සමීර රි තු වෙනස මේ දෙන්නගේ වෙනස රුපයල් හයයි අන්න හොඳයි අන්න හොදයි ද මලට සබගාමී සමී කරන්න දෙ හරි මෙතන දන දෙයි ව රින්න දෙයි ව විරුද්ධාය එ අපි එකතු කරමු බබු විරුද්ධාය එකදුනාම නැතිවේ අපි කියල දිල තිෙන මෙතන හයා මෙතන කියද හැත්ත දෙකයි එන එ සමානයි බෙදී මහාය එක්ලාගය දොහයි හරි දෙැි yු වයි හොයන්ඩ ඕනේ වයි හොයන්ඩ ඕන නිසාහරහන්සයන හරි එකහි එක් සමානයි දොලහා ආදේශ කරන්න කරන්න ඔන්න අපි එක ලිව්වා ලිව්වාලිව්වා ඕන දෙගත් පුළුව තුන් අරත් දොලා දන්න දෙකයිවායි හැටහයයි තිසායි හැටහයයි හැටහ රින තිස්සාය තිසාය දෙකයියි තියි තිය දෙකින් විදයි. යි පහළව අන්න දරුවා අපිටා වදැන් මකද පිළියන්නේ පැන්සලකමිල පැන්සලකමිල රුපියල් දොළහයි පෑනමිල රෝපයාල් පහල උත්තරය අපි ලියන්ඩුව හරි. එතුකට බබු ලකුණ හතා කපි ළඟ ඉතරුයි. සමීකන්න දෙක ගොඩනැගු අට දෙකයි නවයයි. අත්තන කියද ඉස්ස ලායි බලන්න දෙකයි හතරයි දෙකයි හයයි හ මේක හෙව්වට අටයි අටයි වය්ට දෙකයි දහයයි උත්තරේලිට එකයි කොලායි අන්න අපේ ලගොන ගොලාහම ප්‍රධානය කිරුව. අමු අනවලන්න හයනි ගාන ඒකයි මෙතන එකයි දෙයි බීකොටස දෙකයි ඒකොටස දෙයි බීකොටස දෙකයි හරි හරිනේ එ අපි මුල කාරම් බලු හයගේ පහත රූප සටහන් වල දී ඇති දත්තානු අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න මේ එක් සහ වයි හොයන් ඕනේ කොමද දරුවනේ එක් සහ වයි හොයන් හොඳයි මේ පැත්ත බලන්න ඔගොල් දරුවන්ට පේනවා මෙන්න මෙතන ත්‍රිකෝණයක් මේ ලොකු ත්‍රිකෝණය බලන් ත්‍රිකෝනේ කෝන තුනේ අයිකය අපි දන්නවා අංසක එකසියාසුවයි කියලනේද එ අපිට කියන්න අපිට කියන්න මේ දෙකයික් දෙක් විස්ස දෙකX දෙ විස එකසිස ත්‍රිකෝණයේ කෝන කැටඉඩිවේ මෙතන හතරයික් හතර තන විස සමානයි එකසි අසුවයි හතරX ධන විස්සයෙන් විසක් දෙපැත්තෙමා ඩුකන තොඩ මෙතන නෝ හතරයික් විසගයාම එකසි ඇටයි අපි දෙපැත්තම බෙදනවා හතරේ ඔන්න බාව කොට එක් සමානයි අංසග අතලයා ආරය ඔොන්ඳ හරින වයිහෝකෝ විවිධ ක්‍රමදී ඕන්නන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ රූපේ මේ බලන්න මෙන්න මේ රූපේ දියාවල මේ මෙන්න මේ රූපේ මෙන්න මේ බාහිරකෝනය වයි සමානයි මේ වයි සමානයි ගේ කතුට එනං වයි සමානයි එක් න දෙයි සමානයි හතලිය දන දෙවරක් හතලිය එම් අසුවයි අසුවයි හතලිය එකතු කර එකසි අසුවයි අස ඒනම් අපි අපි දෙමු මේකට ලකුණු මොලකට දෙකක් දීලා මේකට එකත් දමු කොට ලකන්නුතු නක් දුන්න අපි බලමුොටස නැත්තොටස යක තාව කොට සත්තියවා දෙවෙනි කොටස AAB ස්න්න කොද මේගේ ඒ බිස් යන්නේ. සලම අපිට බීහිහෝ යන්න පුළුව කොමද බීහෝ යන්නේ. බීධන අසුව සර්ලරේකාවන්න එකසිය අසූවායි. එන දෙපැත්තෙම අපි අසුවුවක් කඩු කරන. ම මේ නව්‍යශ්‍රේණය හින්දා පැත්තෙම අඩු කරලා පෙන්නන්නේ. දායිති කොළලා ඇද දෙපැත්තම අපි පෙන්නන්නේ. මන්න බීසීයයි ොටකට දනවා ලක්නා. බාන පාද එකයි දෙයි තුනයි හතරයි පහයි පංචාශ්‍රයක් පාද පහෙෙන් තුනක් කඩු කරනවා ඒක එකසි අසූ එගුණ කරනවා පාද පහිෙන් දෙකාක් කඩු කරනවා හැමදිසි අඩු කරන්නේ දෙක් පාද පහෙන් දෙකා කඩු කරනු වඩ තුනයි එකසි අසූයි එනම් පංචාශ්‍රයක අ්‍යන්තරකෝන පන්සියාදලිය මතිසන්න පාදගනින් දෙකක් කඩු කරල එකසි අස්සු එගුුණ කරවා. දැන් එන අපි රවුමේ එකතු කරගනය එකසිය දායයියි ීත් සයි අනුවයි මේකයි අන්න පංයයාතරන. යි බලන්න ඒ දන එක සියදාය සියදන සිය දන අනුවෝකොට ඒ දන්නමිතනනවා කියද සයි දෙසයි හාරසිීයක්නවා ඒකෝඳ මේ දෙන්න එකතු කරාම දෙසීයි දෙසියි හාරසිීයි අන්න පන්සියා අතදියයි එ ඒහෝ ඇන්න පුළුවන් දෙ පැත්තෙ. ආරසියක් අඩු කරන්න එ ඒවලට එනවා අංසක එකසියාතඩිය එ බලන්න අපි මේකේ නිකම් එනවා බිහිව්වට එකයි මේකට දෙකයි ලකුණු තුනයි දැම් බලන්න අපි බලමු ඉස්සල්ල එක තුනයි තුනයි හයයි තව පහක්තියන හරි ත පහක්තින. පලවිනිිය ඒසී දිගානු මෙන්න මේ ත්‍රිකෝණය බලන්න මේක රජුකෝණී ත්‍රිකෝණයක් තොට පයිතකරස් ප්‍රමේය දාන්න පුළුවන්. මොකක්ද පයිතකරස් කිව්ේ මෙයා ඒනං මෙයා බීනං සීනං මේ වර්ගවල් එකතුව සමානයි කරණය වර්ගයට ඔකදම පයිද කරස්ක. එනං ඒසීවර්ගය සමානයි තුන්නේ වර්ගය අපට හුරුපුරුදුයි හතරේ වර්ගය. තුන්නේ වර්ගය නවයයි. හතරේ වර්ගය දාසයයි. කොට විසි පහයි. විසිපයේ දනමූලය ගන්න අන්න ඒස පහයි සඩිමීඩර් හරි ඉරිපස බලන්න ඒසේ පහයි එක හරි ඉරිපස බී හන දැම් මේක තුන නං මේකත් තුනයි මේක තුනයි තුනයි හයයි මේක හනෝ ඒනං බ වර්ගය කෝමදවායන්නේ කරණයේ වර්ගෙන් තුනයි තුනයි හයේ වර්ගය අඩු කරනු මෙතන සීයි තිස්සයගයා හැටහතරයි කියන්න හැට අතරේ වර්ගමූලය දනාගය අටවරක් අටරයි අටයි සන්ටිමීන හරි බලිට ලකුණු කියත් ඉතුරු වෙලාද කියලා ආයි බල මේකට දෙකයි තුනයි 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 කියද හයි හයි තවි මේකට දෙමු පහක්ති මේකට दिකයි මේ කල තුනයි ලකුණු එකොලාම බිඳීල ඉවරයි දරුවන් අන්බා නමාරුුණය පයිත කලස පදක තියා ගන්න ඕනේ එන විටිය හරි අපි බලමු අන්න හත්වෙනි ගාන බලන්න පලවිනිය කුල්ලක සම්භාවිතාව මේ සංග්‍යාණය අපි මුලින් බලමු කුලක ගාන දක්වා ඇති වෙන් රූපය ඔබේ පිතුරු පත්වේ පිටිපත් කරන පහත දක්වන්න තොරතුර ඇතුලත් කර මුලි මේක ඇතුළත් කරන්න ඉිස්සල බලන්ඩෝඩ බී හතරයි අටයි මෙති මේක ඇතුලේ තියන්නේ එනම් බීන්නේ ඇතුළේ බීන්නේ ඇතුළේ බීන්නේ ඇතුේ ඒයින්නේලි හාරි මෙ මෙයා ඒ බීවල දයනවා හතරකුයි අටකුයි හරි කීවල තියනවා හතරයිට ඇරි අට පස්සේ හයයි නමේ එද ඉවත් කලා අට පස්. හතර හය අට නමේ හරි එක දෙක තුන්න හතරතිය නව පහ හයතිය නවා හ අට නවේ හරි නම ක්වා අතියන. දෙක තුන්න හතර පාහයහතාට නවේ හරින හරි අන්න පලවිනිිය අපි දෙම ඕක හරිනං ලකුණු තුනක් දෙමු දරුවන් රි ඊළඟට යමු ඊළඟ කොටසවයාලෙන සරසම මල්ක සරසම රතුපාට ෝල අතරක් ද නිල්පාට බෝල තුනක් ද කොළපාට බෝල පහක් දෑත හරි. අහමුලෙසේ මේ මල්ලෙන් බෝලයක් ඉවතට ගනු නැබී නිල්පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව මෙතන දොලහත් වීන. දොලායිෙන් තුනක් නිල්පාට එනම් හතරෙන් එකයි. රතුපාට පෝලයක් නොලැබීම එනම් මේ අටවල ලැබන්න පුළුව දොලායෙන් අටයි තුනෙන් දෙකයි වාන අතන තුනයි හතරයි පහයි හතරයි පහයි පහයි තව අපිට ඉතුරුේ ලගුණු හයක් හයක් ඉතුරු මෙම දත්තවල පරාසස්වයන් මේ පටන්ගන්න බින්දුවෙන් පරණ පන්තිය ලොකුම හැට දෙක එනම් පරාසය හැට දෙගින් බින්දගයා හැට දෙකයි එට මාත පන්තිය වැඩිම ප්‍රවාණය මේක බලන් සිසු එකසි අසුවට සමාන්තර පන්ති අති පාසල නමනය සේනිවල සිසු නිකසි අසුවට ඉංග්‍රීසි විශෂයට ලබාගත් ලුණු ඇතුළලත් ්‍රියප්තියක් පහත දෙක්ව. නිකම්ම පරාසේ ඇව ල්වා මත පන්තියත් ලි්වා මොකදද වැඩිමගාන මේකනේ හලස්සද ව අදාල පන්තිය තිස්සයයි හලිස් අ මතගනේ පන්ති ප්‍රාන්තර බිදීද අට නමෙන් පටඟරන් දහත ටයි අටයි කොමට අට යන්නේ දුර බලන්න පිස්සල දුන්න ලකුළු කියද තුනයි දෙකයි පහයි හයයි හයයි තවල කන අපිට දීනොත්තුනක් අපි බලු මොනදාහන්න කිය ය මධ්‍යස්ත පන්දියාහන මධ්‍යස්සය කියන්නේ ආරී මැද බාන මේක එකසි අසු අටත්ති දෙකෙන් බෙදන් මැද හොයන්න පුළුවන් අනු හතරයිොට අනු හතර වැනියා තමයි එන්නේ අනු හතර වනියා මැදට එන්න එකතු කර පහලවයි දටයි පාලවයි තිස්තුනයි පනස්තුනයි පනස්තුනයි අනුතුනයි මෙතන් දෙද්දී අනුතුනයි අනුතුනයිකොට එක සිය කියයද තිස්සා තරයි නේ හදවන් හලිසක හරි කොටන්න මේ මැද්දට තමයි එන්නේ කවද අනු හතර එගේ අනුතුම යුරල පටන්ගන්න එනම් මධ්‍යස්ථ පන්ටිය මොකද මකදද තිස්සායයිහදලිස් සතරයි මේක අර අනුව හතර ස්යාගත්තට එකයි මේකට දෙකයි ලක්කුනු තුනයි හරිලමයි අපි බාලම ඒතකොට අපි දුන්නා ලකුණු එකොල්ලා